ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාව දැන් අවුරුදු 35කටත් වඩා වැඩි අතීතයකට දිව යන ගොඩක් මතකයන් ඉතිරි කළ හරි අපූරු කතාවක්. 1982 ආරම්භ වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අවුරුදු 40 සම්පූර්ණ කරන්න තව වසර කිහිපයක් තියෙන්නේ. ඉතින් මේ දීර්ඝ ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රීඩකයෝ 150ක් බිහි කරලා තියෙනවා. අපි අද කතා කරන්නේ මේ විදිහට ශ්‍රී ලංකාව බිහි කරපු ටෙස්ට් ක්‍රීඩකයෝ 150 අතරින් ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයෝ 10 දෙනා ගැන. මේ වார்த்தාව ඉදිරියේදී වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ලිස්ට් එකේ 11 වෙනි තැන සහ 12 වෙනි තැන ඉන්න දිමුත් කරුණාරත්න දිනේෂ් චන්දිමාල් දෙන්නක් තවම ක්‍රිකට් ගහන නිසා ඔවුන් මේ ලිස්ට් එකට එන්න වැඩි ඉඩක් තියෙනවා. ශ්‍රී ලංකාව බිහි කළ ටෙස්ට් ක්‍රීඩකයන් අතරින් මේ වෙද්දී ඉහළම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් 10 දෙනා අතර ඉන්න 10 වෙනි ක්‍රීඩකයා තමයි මමත් ක්‍රීඩක හෂාන් තිලකරත්න කියන හරි අපූරු ප්‍රතිකරුවා. හෂාන් ටෙස්ට් පිටියට එන්නේ 45 වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට. 1967 ජූලි මාසයේ 14 වෙනිදා උපදින හෂාන් ටෙස්ට් ක්‍රිකට් පිටියට එන්නේ 1989 ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තියෙන තරගයකදී. එදා ඉඳන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයක් කරන හෂාන් සමුගන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමත් එක්ක තියෙන තරගයකින්. ඒ තරගය තියෙන්නේ 2004 අවුරුද්දේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 83කට සෙල්ලම් කරන හෂාන් එහිදී ටෙස්ට් ලකුණු 4545ක් ලබා ගන්න සමත් වෙනවා. හෂාන්ගේ ඉහළම ටෙස්ට් ඉනිම විදිහට වාර්තා වෙන්නේ නොදවි ලකුණු 204ක් ලබා ගැනීම. හෂාන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට 42.87ක සාමාන්‍යයක් රඳවා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතක 11කටත් ටෙස්ට් අර්ධ ශතක 20කටත් හිමිකම් කියන මේ ක්‍රීඩකයා තමයි මේ වෙද්දී ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර 10 වෙනි තැන දිනාගෙන ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරන පළවෙනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් ලබා ගන්න අර්ජුන රණතුංග තමයි ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාවේ මේ වෙද්දී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර 9 වෙනි තැන හිමි කරගෙන ඉන්නේ. අර්ජුන ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් අතරින් 9 වන ටෙස්ට් ක්‍රීඩකයා විදිහට තමයි ටෙස්ට් වරම් ලබා ගන්නෙ. 1963 දී උපත ලබන අර්ජුන මුලින්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග පිටියට බහින්නේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළවෙනි ටෙස්ට් තරගයේ විදිහට සටහන් වුණු 1982 එංගලන්ත කණ්ඩායමත් එක්ක ටෙස්ට් තරගයේදී. එදා ඉඳන් 2000 දකුණු අප්‍රිකා කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරන අවසන් තරගයේ වෙනකම් ටෙස්ට් පිටියේ වැඩපෙන්වන අර්ජුන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 93කට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. අර්ජුන මේ ටෙස්ට් තරඟ 93 ඇතුලේ ලකුණු 5105ක් ලබා ගන්න සමත් වෙද්දී අර්ජුනගේ ටෙස්ට් සාමාන්‍ය විදිහට සටහන් වෙන්නේ 35.69ක්. ටෙස්ට් ශතක 4කට හිමිකම් කියන අර්ජුන ටෙස්ට් අර්ධ ශතක 38ක් ලංකාව වෙනුවෙන් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ සුපිරි වමත් ප්‍රතිකරුවා ලබාගෙන තියෙන ඉහළම ටෙස්ට් ඉනිම තමයි ලකුණු 135ක් නොදැවී ලබා ගැනීම. ක්‍රීඩකෙක් විදිහට වගේම නායකයෙක් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවයක් කළ අර්ජුන ශ්‍රී ලංකාව බිහි කළ හොඳම ටෙස්ට් ප්‍රතිකරුවන් 10 දෙනා අතරේ වැඩිම ලකුණු ලාභීන් අතරේ 9 වෙනි තැන තමයි මේ වෙද්දී ඉන්නේ. ශ්‍රී ලංකා වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ලාභීන්ගේ ලිස්ට් එකේ 8 වෙනි තැන ඉන්නේ හරි අපූරු ප්‍රතිකරුවෙක්. තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගය ශතකයකින් ආරම්භ කළ මේ ක්‍රීඩකයා තමයි තිලාන් සමරවීර. 1976 උපත ලැබූ සමරවීර තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ 2001 ඉන්දියා කණ්ඩායමත් එක්ක. එදා ඉඳන් 2013 ඕස්ට්‍රේලියා කණ්ඩායමත් එක්ක තමන්ගේ අවසාන ටෙස්ට් තරගය වෙනකන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් කරන මේ දකුණු ප්‍රතිකරුවා ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රතිකරණ පුහුණුකරුවෙක් විදිහට සේවය කරන්න සමත් වෙනවා. තිලාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 81කට ක්‍රීඩා කරලා එතෙන්දී ලකුණු 5462ක් ලබා ගන්න සමත් වෙනවා. මේ සුරක්ෂිත මැදපෙළ ක්‍රීඩකයාගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය විදිහට සටහන් වෙන්නේ ලකුණු 48.76ක්. තිලාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතක 14ක් වගේම අර්ධ ශතක 30ක් වාර්තා කරන්න සමත් වෙනවා. තිලාන්ගේ ඉහළම ටෙස්ට් ඉනිම විදිහට සටහන් වෙන්නේ ලකුණු 231ක් ලබා ගැනීම. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දක්ෂතා දක්වපු ප්‍රතිකරුවන් ගැන කියවෙන ඕනෑම වෙලාවක මේ සුපිරි දකුණත් ප්‍රතිකරුවාගේ නම ඇතුළත් කරන්න අපිට හැකියාවක් තියෙනවා. මේ වார்த்தාවේ 7 වෙනි තැන ඉන්න තිලකරත්න දිල්ෂාන් සීමිත පන්දු ආර තරඟවල තුන්ගිරව ක්‍රීඩකයෙකු විදිහට විශිෂ්ට දක්ෂතා පෙන්නපු ක්‍රිකට් තරුවක්. මේ ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රීඩකයෙක් විදිහටත් ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ නොමැකෙන තැනක තමන්ගේ නම ලියා ගන්න සමත් වුණු ක්‍රීඩකයෙක්. දිල්ෂාන් ශ්‍රී ලංකාවේ 79 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා විදිහට තමයි ටෙස්ට් පිටියට එන්නේ. 1999 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් ලබා ගන්න දිල්ෂාන් 2013 බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක ටෙස්ට් තරඟයකින් තමයි තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය අවසන් කරන්නේ. පසුකාලීනව ආරම්භක ප්‍රතිකරුවෙකු විදිහටත් සුපිරි දස්කම් දක්වන දිල්ෂාන් ටෙස්ට් තරඟ 87කට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරලා ලකුණු 5492ක් ලබා ගන්න සමත් වන්නේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 42.98ක් ලෙස රඳවාගෙන. දිල්ෂාන් ටෙස්ට් පිටින් සමුගන්නේ ශතක 16ක හිමිකරුවෙක් විදිහට. ඒ වගේම මේ සුපිරි ක්‍රීඩකයාට අර්ධ ශතක 23ක් අයත් වෙනවා. ඉහළම ටෙස්ට් ඉනිම විදිහට ලකුණු 193ක් ලබාගෙන තියෙන දිල්ෂාන් ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි ක්‍රීඩකයන් අතර ඉස්සරහින්
හිමින් තවත් එක ක්‍රිකට්කේක්. තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ ආරම්භය හරි අවාසනාවන්ත විදියට බිංදු වලින් ආරම්භ කරන මාවන් අතපත් වූ තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය අවසන් කරන්නේ ශ්‍රී ලංකාව බිහි කළ අති සුපිරි ප්‍රතිකරුවෙක් විදියට. 1970 උපත ලබන මාවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළවෙනි ටෙස්ට් තරගයට සෙල්ලම් කරන්නේ 1990 ඉන්දියා කණ්ඩායමත් එක්ක. මේ තරගින් පස්සේ අවුරුදු 17ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන මාවන් ටෙස්ට් පිටියෙන් සමුගන්නේ 2007 ඕස්ට්‍රේලියා කණ්ඩායමත් එක්ක ටෙස්ට් තරගයකින්. ශ්‍රී ලංකාව බිහි කළ තාක්ෂණය අතින් නිවැරදිම ප්‍රතිකරණ ශෛලියක් තිබුණ ක්‍රීඩකයන් අතර ඉහළින්ම ඉන්න මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 90ක් ක්‍රීඩා කරලා ලකුණු 5504ක් ලබා ගන්න සමත් වෙනවා. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 39.2ක් විදිහට. ඒ වගේම ශතක 16කුත් අර්ධ ශතක 17කුත් ලබා ගන්න මාවන් තමන්ගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් කරගන්නේ ලකුණු 249ක්. ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් කරන මාවන් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට විශේෂ හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් විදිහට තමයි ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ. මේ සුපිරි ක්‍රීඩකයා මේ වෙද්දීනේ ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලයිස්තුවේ 6 වෙනි තැන. ශ්‍රී ලංකාවේ 112 වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට ටෙස්ට් වරම් ලබා ගන්න ඇන්ජලෝ මැතිව්ස් තමයි ටෙස්ට් ක්‍රීඩකයන් අතර වැඩිම ලකුණු ලාභීන්ගේ ලිස්ට් එකේ 5 වෙනි තැන ඉන්න ක්‍රීඩකයා. තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩා කරන මැතිව්ස් 2009 පාකිස්තාන කණ්ඩායමට එරෙහිව තමයි ටෙස්ට් වරම් ලබා ගන්නේ. එදා ඉඳන් මේ වෙනකන් ටෙස්ට් පිටියේ වැඩ පෙන්නන මේ සුපිරි තුන්ගිරියව ක්‍රීඩකයා මේ වෙද්දී ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතරේ 5 වෙනි තැන ඉන්න නිසා ඔහුට හැකියාවක් තියෙනවා මේ ලිස්ට් එකේ තවත් ඉදිරියට ගමන් කරන්න. මේ වෙද්දී ටෙස්ට් තරඟ 86කට ක්‍රීඩා කරලා තියෙන මැතිව්ස් මේ තරඟ 86 දී ලකුණු 5981ක් ලබාගෙන තියෙනවා. මැතිව්ස්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය විදිහට සටහන් වෙන්නේ 45.31ක්. මැතිව්ස් ටෙස්ට් තරඟවලදී ශතක 10කුත් අර්ධ ශතක 35කුත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. තමන් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරඟාවලියේ ද්විත්ව ශතකයක් ලබා ගන්න මැතිව්ස් ඒ ලකුණු 200 තමයි තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ මේ දක්වා ලබාගත් ඉහළම තනි ඉනිම විදිහට සටහන් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතරින් 4 වෙනි තැන ඉන්න මේ ක්‍රීඩකයා තමයි බොහෝ විචාරකයන් හඳුන්වන විදිහට ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම ටෙස්ට් ප්‍රතිකරු. 27 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට ටෙස්ට් වරම් ලබා ගන්න අරවින්ද ද සිල්වා තමයි මේ සුපිරි ප්‍රතිකරු. වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතරේ 4 වෙනි තැනට ඉන්න අරවින්ද 1984 එංගලන්ත කණ්ඩායමත් එක්ක ටෙස්ට් තරගයකදී ටෙස්ට් වරම් ලබාගෙන තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය අවසන් කරන්නේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 2002 වර්ෂයේදී. ඒ අතර කාලේ තරඟ 93කට ක්‍රීඩා කරන අරවින්ද ඒ තරඟ 93දී ලකුණු 6361ක් ලබා ගන්න සමත් වෙනවා. අරවින්දගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 42.97ක් විදිහට. ටෙස්ට් ශතක 20කුත් අර්ධ ශතක 22කුත් ලබා ගන්න අරවින්ද තමන්ගේ ඉහළම ටෙස්ට් ඉනිම විදිහට ලබාගෙන තියෙන්නේ ලකුණු 267ක්. පිටිපුරා අලංකාර පහරවල් එල්ල කිරීමේ හැකියාවක් තිබුණු අරවින්ද ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර තමන්ගේ නම නොමැකෙන තැනක සටහන් කරගෙන තියෙන හරි අපූරු චරිතයක්. ශ්‍රී ලංකාවේ 49 වන ක්‍රීඩකයා විදිහට ටෙස්ට් වරම් ලබා ගන්න සනත් ජයසූරිය තමයි මේ සටහනේ තුන්වෙනි තැන ඉන්නේ. සීමිත පන්දුවාර තරඟවල ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ සනා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදිහටත් ශ්‍රී ලංකාවට විශාල දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයෙක් විදිහට වගේම නායකයෙක් විදිහටත් ටෙස්ට් තරඟවල අති සාර්ථක ක්‍රීඩකයෙක් ලෙස සනත් අපිට හඳුන්වන්න පුළුවන්. 1969 මාතරදී උපත ලබන මේ සුපිරි ක්‍රීඩකයා පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරන්නේ 1991 පෙබරවාරි 2 වෙනිදා ආරම්භ කරන නවසීලන්ත කණ්ඩායමත් එක්ක තරගාවලියේදී. එදා ඉඳන් 2004 දෙසැම්බර් මාසයේ එංගලන්ත කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගයේ වෙනකම් මේ සුපිරි ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් වලට විශාල දායකත්වයක් ලබා දෙන්න සමත් වුණා. ටෙස්ට් තරඟ 110කට සෙල්ලම් කරන සනත් ඒ තරඟ 110 දී ලකුණු 6973ක් ලබා ගන්නේ ඉනිමක සාමාන්‍ය 40.7ක් රඳවාගෙන. සනත් ටෙස්ට් ශතක 14ක් වගේම අර්ධ ශතක 31කටත් හිමිකම් කියනවා. ඉන්දියාවට එරෙහිව ලබා ගන්න ලකුණු 340ක අමතක නොවන ඉනිම තමයි සනත්ගේ ක්‍රිකට් ජීවිතයේ ඉහළම තනි ඉනිම විදිහට සටහන් වෙන්නේ. 1997 දී ඉන්දියා කණ්ඩායමත් එක්ක වාර්තාගත ටෙස්ට් තරඟයකදී ටෙස්ට් පිටියට එන මහල ජයවර්ධන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවෙනි තැන ඉන්න ක්‍රීඩකයා විදිහට තමයි සටහන් වෙන්නේ. මහල ටෙස්ට් වරම් ලබන්නේ ශ්‍රී ලංකාවේ 69 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට. ඉන්දියාවත් එක්ක ටෙස්ට් ක්‍රිකට් ආරම්භ කරන මහල ටෙස්ට් ක්‍රිකට් අවසන් කරන්නේ පාකිස්තානයත් එක්ක 2014 දී තියෙන තරගයකදී. ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙකු ලබාගෙන තියෙන ඉහළම තනි ඉනිමට හිමිකම් කියන මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා තරඟ 149ක ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරලා ලකුණු 11814ක් ලබා ගන්නේ ඉනිමක සාමාන්‍ය 49.84ක් රඳවාගෙන.
ටෙස්ට් ශතක 34ක් වගේම අර්ධ ශතක 50කටත් හිමිකම් කියන මහල දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 364 තමයි මහල ක්‍රිකට් ජීවිතයේ වගේම ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙකු ලබාගෙන තියෙන ඉහළම ටෙස්ට් ඉනිම විදිහටත් වාර්තා වෙන්නේ ප්‍රතිකරුවෙක් විදිහට වගේම නායකයෙකු විදිහටත් ශ්‍රී ලංකාවට විශාල සේවයක් කළ මේ සුපිරි ක්‍රීඩකයා ශ්‍රී ලංකාව බිහි කළ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතරේ මේ වෙද්දී ඉන්නේ දෙවෙනි තැන 1977 ඔක්තෝබර් 22 මාතලේදී උපත ලබන කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ 84 වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට තමයි ටෙස්ට් වරම් ලබා ගන්නේ මේ සුපිරි ප්‍රතිකරුවා තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන්නේ 2000 අවුරුද්දේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව බිහි කළ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා විදිහට සමුගන්න සංගා අවසන් වතාවට සෙල්ලම් කරන්නේ 2015 ඉන්දියාව කණ්ඩායම එක්ක ටෙස්ට් තරගයකට ඒ කාලය අතරතුර ටෙස්ට් තරග 134කට සෙල්ලම් කරන සංගක්කාර ලකුණු 12400ක් ලබා ගන්න සමත් වෙනවා සංගක්කාරගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය සටහන් වෙලා තියෙන්නේ 57.4ක් විදිහට ශතක 38ක් වගේම අර්ධ ශතක 52ක් ලබා ගන්නත් මේ ක්‍රීඩකයා සමත් වෙනවා බංග්ලාදේශයේ හමුවේ ලබා ගන්න ලකුණු 319 තමයි සංගක්කාරගේ ඉහළම ටෙස්ට් ඉනිම විදිහට සටහන් වෙන්නේ ඔය තමයි ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලයිස්තුවේ පළවෙනි 10 දෙනා මේ 10 දෙනා අතර ඉන්න දැන්ට ක්‍රීඩා කරන එකම ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ මැතිව්ස් හැබැයි මේ ලිස්ට් එකට එන්න බලාගෙන තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම පළවෙනි 10 දෙනා ආසන්නයේම ඉන්නවා ඒ නිසා අපිට ඉදිරියේදී මේ වාර්තාව මීට වඩා වෙනස් නම් එක කතා කරන්න පුළුවන් වෙයි මේ 10 දෙනාගේ මුල් 5 දෙනා අතරට එන්න ඇන්ජලෝ මැතිව්ස්ට ලොකු අවස්ථාවක් තියෙනවා ඊට අමතරව මේ තැනට එන්න පුළුවන් වෙයි කියලා ඔයාලා අනුමාන කරන ප්‍රතිකරුව කවුද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අපි ඔබට මතක් කරනවා ඔබට සුබ දවසක්